සමෘද්ධි බැංකු පද්ධතිය මහ බැංකුවේ නියාමනය කිරීම සඳහා සාකච්ඡා ආරම්භ වෙලා තියෙනවා. කිසිදු යටි අරමුණක් නැහැ. අවශ්‍ය වෙන්නේ හැබෑ සමාජ සුපසාධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරලා හැබෑවට සමාජ සුපසාධන ආධාර ලැබිය උත්තර මේක ලබා දීලා නිශ්චිත කාලෙකදී ඔවුන් අහන ආධාර අවශ්‍ය නැහැ කියන තැනට ඔවුන් යොමු කිරීම. ඒක තමයි ජාතික යුතුකම. සේවක අර්ථසාධක අරමුදල සහ වාර්තා අරමුදල යම් කිසි ගැටලුකාරී තත්වයකට පත් වෙන බවට මේක දෙන අදහස් දක්වනවා. දේශීය ණය ප්‍රතිවගත කිරීමේදී මේ ප්‍රශ්න ආවේ රජය එකඟ වුණා මේ ප්‍රධාන විශ්‍රාම අරමුදල් වලට 9% කොළිය ඒ විදිහටම ගෙවනවා කියලා. මහා බැංකු කොළිය අනුපාතයේ 11%, දමන වේගය 10% අඩුයි. තාම වාසිදායක තත්ත්වයක් කියන එක තමයි මම පෙන්නන්නේ. 9% හොඳ මුදලක් කොළිය අනුපාතය අඩු වෙන වෙලාවක උද්දමනය අඩු වෙන වෙලාවක. තවත් අඩුයි. අඩු කරන්න අවශ්‍යයි. කොළිය අනුපාතයේ රටක සාමාන්‍ය විදිහට වර්ධනාත්මක ආර්ථිකයකට නම් අපි තනි ඉලක්කමකට පොලි අනුපාතය ගේන්න අවශ්‍යයි. IMF එකට ආපහු යනවා. අපි සැප්තැම්බර් මාසේ උන් සමග නැවත සමාලෝචනයක යෙදෙනවා. ඊට පස්සේ ඔවුන්ගේ දෙවනි මාර්ගයත් අපිට ලැබෙනවා. අවුගේ කාලේ රට බංකොලොත්තුවේ පිළිබඳව පාර්ලිමේන්තු කමිටුවක් පත් කිරීමේදී එහි සභාපති හරියට සාගර කාර්යම සම්මාතව පත් කිරීමට විරෝධයක් දක්වනවා විපක්ෂය. පක්ෂය එහෙම දෙයක් ගේනවා නම් ඔවුන්ට බහුතරයෙන් ඒක තීරණය කරන්න. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ අවම වශයෙන් 112කට වැඩි ප්‍රමාණයකින් මේවට විරුද්ධ වෙන්න ඕනේ. හරිනම් මේ වෙනකොට මේ රටේ තියෙන්නේ නැත්තේ ජාතික රජයක්. සියලු දෙනා එකතු වෙලා ප්‍රශ්න දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.